පිට මේ තිබෙන අභියෝගය ජයග්‍රහණය කිරීම කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම ඉතාමත් නිරෝගී ජනතාවක් බිහි කිරීමේ කාර්ය ප්‍රමුඛ වගකීමක් සහ යුතුකමක්. අපිට රසායනික පොහොර ඒ වගේම වල්නාශක කෘමිනාශක මේ සෑමාංශයක්ම ගත් විට අපිට තිබෙන අත්දැකීම අවුරුදු 55ක් 60ක් වගේ කාල සීමාවක්. කෘමිනාශක සහ වල්නාශක මේවා හඳුන්වා දීම කළෙත් ඇගෙයීමට ලක් කළෙත් 50 දශකය 60 දශකය වගේ කාලය තුළ මේ සඳහා ප්‍රමුඛත්වයක් දීලා මේ හඳුන්වා දීම කරලා එයින් රටට සිදු වී ඇති මූලික වශයෙන්ම ජන ජීවිතයේ සාමාන්‍ය පොදු ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට ඇති වී ඇති හානිය වගේම අනිත් පැත්තෙන් පාරිසරික විනාශයන් භූගෝලීය වශයෙන් බලපාන කරුණු මේ සියලු දේ පිළිබඳව අද පාසල් දරුවගේ ඉඳලා සෑම කෙනෙක්ම දැනුවත් වීමක් තිබෙනවා. 50 දශකයේ වගේ කාලය තුළ රජයේ නිලධාරීන් සහ පෞද්ගලික ආයතන සමාගම් උපදෙස් දුන්නේ ලෝකයේ ඉහළ සංවර්ධනයක් තියෙන රටවල්. නමුත් ඒ රටවල් අද සියල්ලම ආපසු ගිහින් තිබෙනවා. ඒගොල්ලෝ භාවිතා කරපු දේවලුත් ලෝකයේ අනික් රටවලට බෙදා හැරපු දේ අපි වගේ රටවල් වලට හඳුන්වා දුන් දේවල් වල තිබෙන අස්වාභාවික தত্ত্বය වැරදි ස්වභාවය සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීමට තිබෙන බරපතල ගැටලු සහ අභියෝග පිළිබඳව තේරුම් අරගෙන අද ඉහළම සංවර්ධනයක් තියෙන රටවල් පටන් අරගෙන තිබෙනවා මේ වසවිස නැති ආහාර නිෂ්පාදනයේ පාරිභෝජනයේ සඳහා අවශ්‍ය නිෂ්පාදන පිළිබඳව සියලු අංශ දැනුවත් කරලා කරන වැඩපිළිවෙළ. ඒ නිසා අපිට මේ සියලු தত্ত্বයන් සැලකිල්ලට අරගෙන මූලික වශයෙන්ම රජයක් විදිහට මේ කාර්යය ඉටු කිරීමේදී අපි ජනමාධ්‍ය ආයතන මේ දක්වා දී තිබෙන සහයෝගය ඉතාමත් අගය කරන වගේම ඉදිරියට තව තවත් මේ සම්බන්ධයෙන් සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන මාධ්‍ය ආයතනවල සහයෝගය අපි ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ ව්‍යාපාරය එතරම් පහසු කාර්යයක් නොවේ. ඒ පහසු නොවන්නේ අන් හේතුවක් නිසා නොව ප්‍රධාන ඉහළම බහුජාතික සමාගම් ලෝකයේ තුල ක්‍රියාත්මක වන පුළුල් ලෙස ප්‍රචාරක මාධ්‍යයන් තුල තමන්ගේ නිෂ්පාදන වර්ධනය කරමින් ඒ සඳහා ප්‍රචාරාත්මක වැඩසටහන් කරමින් ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය ගොවි ජනතාව වගේම නිලධාරීන් රජයේ ඒගොල්ලන්ගේ ආයතනවල නොයෙකුත් උපක්‍රමවලට හසුරුවාගෙන කළමනාකරණය කරගෙන ඒගොල්ල වැඩ කරන එක බොහොම පැහැදිලි තත්ත්වයක්. ඉතාම ඉහළ මානුෂීය කාර්යයක් විදිහට ජාතික වගකීමක් සහ යුතුකමක් වශයෙන් තමුන්නාන්සේලා මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනයේ කරුණු ලබන කාර්යයේදී මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් අවශ්‍ය සහයෝගය රටට සහ රටේ ජනතාවට ලබා දීම කරන ලෙස තමයි අපි බොහොම කාරුණිකව ඉල්ලා සිටින්නේ. රජයේ විසින් කරන මඟ පෙන්වීම අවශ්‍ය ක්‍රියාත්මක වැඩසටහන තුළ ඒ ප්‍රතිඵලය රටට සහ ජනතාවටයි. මේක කිසියම් දේශපාලන කාර්යයක් නොවේ. පොදු මහජනතාව සහ භූමිය මහ පොළව සහ මිනිසා පිළිබඳව තිබෙන වර්තමානයේ තිබෙන අභියෝගාත්මක කාර්යයක් ජය ගැනීම සඳහා අප විසින් කරන්නා වූ ප්‍රමුඛ ජාතික වැඩසටහනක්. පොදු මහජනතාව වඩ වඩා දැනුවත් කිරීමේදී ව්‍යාපාරික අංශවලින් මීට වෙන අභියෝග තමුන්නාන්සේලා ඉතාම පැහැදිලිව තේරුම් අරන් තිබෙන නිසා මේ වැඩපිළිවෙලට අදාළ සහයෝගය ලබා දෙන්න කියලායි මම ඉල්ලා සිටින්නේ. දැන් අපි මේ අවුරුද්දේ පටන් ගත්තේ. ඒකට අවුරුදු 3ක සැලැස්මක් මේ ක්‍රියාත්මක වෙන්නේ වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනය පිළිබඳව. ඒ නිසා මෙවැනි කාර්යයක් දවසෙන් දෙකෙන් පැයෙන් හමාරෙන් මාසෙන් දෙකෙන් ප්‍රතිඵල ගන්න දේවල් නෙවෙයි. කෙටි කාලීන, මධ්‍යම කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් තුළ තමයි අපිට මේ වැඩසටහන් වල සාර්ථකත්වයේ දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා සියලු අංශවල තිබෙන කැපවීමට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් මෙය වැඩසටහන වඩාත් ඉහළ තක්සේරුවක් සහ ඇගයීමකට ලක් කරලා වැඩි වටිනාකමක් ලබා දෙන ලෙස තමයි ඉල්ලා සිටින්නේ.